අපේ ශාස්ත්‍ර රටේ තිබුණ ශාස්ත්‍ර වේදකමේ ශාස්ත්‍ර කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බෑ. එක එක ගුරුකුලවල තියෙන එක එක ගුරු දේවල්. එහෙනම් මම සර්ප විෂ වේදකම ඉගෙන ගන්න විශේෂයෙන් ගි මම සර්පයන්ට පොඩි බයක් තියෙනවා. සර්පයන්ට මම නමුත් සර්පයන්ට ආදරේ පරිසර වේදියේ කැටියට නයිහෙ මල්ලලා ගින් දානවා මිනිස්සු මරන්න හදනවට මම. නමුත් මට සර්පය පිළිබඳව තාමත් මම සිවිලිම ගහපු නැති ගේක ඉන්නේ නැහැ. උදින් සර්පය පාත් වේකන බයට. එහෙනම් සර්ප විෂ වේදකම ඉගෙන ගන්න ඕන. මම මෙතන ඉන්නකොටම දවසක් මිනිස්සෙක් උඩහට ඇවිල්ලා හිටියා දවස් 3-4 මේ නැවතිලා හිටියා. ඒ මගේ චරිත කතාව ලියන්න ඉස්කෝල මාත්‍ය. ඊට පස්සේ මෙහෙන් කෑ ගහනවා සර්පය කෑවෝ කියලා. මං දුවගෙන ගියා දුවගෙන යන ගමන් මම වෙදකම් ටිකක් කරගෙනමයි ගියේ හරි දේ යාට. එහෙනම් යාට වෙදකම් කියන කර කරන් දුමුණවත් තිබුණේ නැහැ. ඒක තමයි මං කරගෙන ගියේ. ඒ කරගෙන ගිය මේ වෛද්‍යවරුන්ගේ තියෙන දැනුම මං ගත්ත හින්දා. හැබැයි යා සර්පය කෑවේ යා මෙහාට ගැලපෙන්නේ නැහැ. ආයේ මෙහාට එන්නේ නැහැ යා. පොත ලියනකත් එතනින් නවතුනේ. පොත ලිවරම මගේ චරිතයට ලොකු හානියක් වෙන්න තිබ්බා. මං කියන පොත ලියන්න කොටසක් ලියන්නයි ආවේ. මං ලියන පොතක් මං කියලා. ඒක එක කොටසක් ලියන්න තමයි ආවේ පරිච්ඡේද කීපයක්. ඒක ලිව්වනම් ඒකේ වැරදි තැනකට එන්න වෙන්න තැති මං යට පාකුව ලියන්න ඊට පස්සේ. හරිද? මම සර්ප විෂ වේදකම ඉගෙන ගන්න යනවා යකු හිටපු තැන් වලට. සමනල පල්ලෙහාට. සමනල ව්‍යාපාරේ පල්ලෙහා යනවා. ඒ වේදමාත්‍යා ගෙදර ගිහිල්ලා සර්ප විෂ වේදකම මම ඉගෙන ගන්න හිටියේ මම ගඟට ගිහිල්ලා ගඟේ රත්තරන් ගොඩ දාන හැටි බලලා ඉන්නවා. රත්තරන් ගන්නවා වැල්ලේ තියෙන පුංචි පුංචි රත්තරන් එකතු කරන්නේ අපේ පතුලේ. ඒක තමයි ඒ පැත්තේ මිනිස්සුගේ එක්තරා වැඩක්. ඒ ඇස්සේ ඉතින් මම ගල උඩ ඉඳගෙන මම ඒගොල්ලන්ගේ සර්ප විෂ වේදකම ගැන කතා කරනවා ඒ පැත්තේ තියෙන. එයා කියනවා එයා රත්නපුරයට ගියලු දවසක් වෙන වැඩකට. යනකොට මල ගෙදරත්ලු. පොඩි ළමෙක් මැරිලා. ඊට පස්සේ නිකන් අහපුවාම මැරලා තියෙන සර්පෙක් කාලා. මේ සර්ප විෂ වේදකනේ. ඒ හින්දා මේක අධ්‍යයනය කරන්න එහෙ යනවා. එහෙ ගිහිල්ලා පුහම මිනිහ අරන් ගිහිල්ලා වලගාවට. එයා යනකොට. ඊට පස්සේ මට මේක පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. ඉතින් දැන් මෙයා වෛද්‍යවරයෙක් කියලා දන්නේ නැහැ. නමුත් ඉතින් බලන්න ඉල්ලීම කරපුවාම ගංගොල්ල මිනිස්සු මිනිහ පෙන්නනවා. ඉතින් අරලා පෙන්නපුවාම මෙයාට පේනවා මෙයාට පණ තියෙනවා කියලා. ළමයාට. මට මෙයාට වෙදකමක් කරන්න ඉඩ දෙනවද ඇහුවලු. ඊට පස්සේ හා කියලා. පස්සේ යා සෙප්පුවෙන් බේතක් අර මේකෙන් බේත් එකක් අරගෙන නහයත්ත පිබලා. ළමයාට සීයාව. ළමයා ගෙදර ආවා. මිනි පෙට්ටියක් ගෙදර ආවා. තාමත් මිනි පෙට්ටිය ගෙදර තියෙනවා. ළමයා තරුණ ළමයෙක් කසාද බෙදලා ළමයි තියෙනවද? තේරෙනවද නේද? අන්නේ වෙදමත්ය ගාවෙන් මම ගෙන ගත්තා. යාමට කිව්වා සර්පෙක් කෑව කරන්න තියෙන එක දෙයයි වල්ලිඟුරු වලේකුයි කහ ටිකකුයි ලුණු ටිකකුයි පොල් මිටකුයි එකට දාලා කොටන්න වල්ලිඟුරු වලය කහ ටික ලුණු ටික පොල් ටික කොටන්න කොටලා කාපු තුවාලේ බඳින්න යන්න වෙදමහත්ය ඔක්කාගෙන සුමානයක් හරි වෙදමහත්ය හොයන්නකම් මෙයා ජීවිතුන් අතර ඉන්න දැන් බලන්න මෙහි විද්‍යාව ලුණු ඝනත්වය වැඩි ඒ හින්දා උඩට ගියේව උදාසීන වෙලා පල්ලෙහාට එනවා විස පල්ලෙහාට විස ඇවිල්ලා වැටෙන්නේ කහවලට ඒ විස මැරෙනවා මැරෙනකොට අඩුවට දුවන්නේ වල්ලිඟුරු යුස කැලේ තියෙන ඉඟුරු ගහ කයි හරි ගමට ගිහිල්ලා අහන්න වල්ලිඟුරු ගහ මොකද්ද කියලා මෙහෙදී පෙන්වන්න බෑ මට නෑ ඒ හරං කහ ඉඟුරු නෙමෙයි ඉඟුරු මේ අපි දන්නේ ඉඟුරු තේබොණ්ඩේම ඒක වල්ලිඟුරු එක කොලේ ලොකයි කැලේ තියෙනවා එතකොට දැන් පොල් ටික මොකටද තිබුණේ වල්ලිඟුරු වලේ විස මරනවා ඒ වල්ලිඟුරු විස ටික අර අදිනවා උඩට හරි පොල් ටික තියෙන්නේ මේ ටික අල්ලගන්න මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පැත්තේ තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා එහෙනම් මතක ඇතුව වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න ආයෙ දවසක හමුවෙමු මෙවැනි වීඩියෝ එකක් මම ඉදිකරන